අයත් බොහොම වටිනාකම් රාශියකින් සමන්විත කාර්යයන් ගණනාවක් අපේ රට වෙනුවෙන් සමාජය වෙනුවෙන් කරනවා ජාත්‍යන්තරයත් එක්ක ලොකු සම්බන්ධතාවයන් තියාගෙන ඉන්නවා. බොහොම ආදරෙන් පිළිගන්නවා අපි ජාත්‍යන්තර කාන්තා පදනමේ ගරු සභාපතිනිය සෙරෝෂි නන්දසිරි මහත්මිය. ආයුබෝවන් සුබදැස්. ආයුබෝවන් සුබදැස්නක්. අපිට රාමු බින්දින්න නම් දැන් ඉස්සෙල්ලා මම කතා කරා රාමු ගැන. රාමු බින්දින්න නම් මේ අපි කරන දේ කළ යුතුයි. තව තව කළ යුතුයි. මේ සාකච්ඡාව, සංවාදය, මේ සෙන්සිටයිස් කරන එක මිනිස්සුන් බොහොම සංවේදී කරන එක මේ කාරණා ගැන. මොකද අපි ගෑනු එක්කෙනා විතර නෙවෙයි පිරිමි එක්කෙනත් අපි සමහර වෙලාවට රාමු වලට කොටු කරලා තියෙනවා. දැන් අද කාන්තා දිනේ දවසේ අපි වැඩිපුරම කතා කරා පිරිමිය ගැන. ඒක හොඳ ප්‍රවණතාවයක්. මොකද අපේ කාන්තා ව්‍යාපාරවල يعني කාන්තාව බලගැන්වීම කියන මේ මේ ශාස්ත්‍රය ඇතුලේ ගොඩක් වෙලාවට අපි අවුරුදු ගණනාවක් කරන කරමින් තියෙනවානේ. නමුත් අපි කතා කරලා තියෙන්නේ කාන්තාවට විතරයි. ඒක වැරදි. ඇත්තටම අපි අද මෙත අපි අපිට අදත් මේක මෙහෙම කතා කරන්න මේ සිද්ධ වෙලා තියෙන්නේ අපි පිරිමියෙක් කෙනාව සම්පූර්ණයෙන්ම මේ මේ ඉක්වේෂන් එකෙන් අයින් කළම දාලා තියෙනවා. අපි තාත්තා ගැන කතා කරන්නේ නැහැ, පිරිමියෙක් කෙනා ගැන කතා කරන්නේ නැහැ. නමුත් අපි එයා ගැන කතා කරන්නේ නැතුව කාන්තාවට අවශ්‍ය කැපැසිටි දීලා, ස්කිල් දීලා, ඒ ඔක්කොම දීලා අපි එයාව යම්කිසි දුරකට ඉස්සරහට ගෙනහලා තියෙනවා. නමුත් පිරිමිය ඒ ඒ ඒ සමාජ අර මං කියපු රාමුව ඇතුලේ තාමත් ඉන්නවා. දැන් කාන්තාව ටික ටික බිඳිමින් ඉස්සරහට යනවා. හරිද? එතකොට මෙතන මේ පවුල ගත්තාම දැන් අපි මේ හැමදේම කතා කරන්නේ ඇයි? පවුල ඕනේ අපිට. අපේ පවුල තමයි ප්‍රබලත්වයට පත් කරන්න ඕනේ. අපේ පවුල ඇතුලේ තමයි අපේ ආර්ථිකය, අපේ ස්ථායීතාවය, අපේ සංවර්ධනය, වර්ධනය හැමදේම තීරණය වෙන කුඩාම සාධකේ පවුල. පවුල ශක්තිමත් කිරීම තමයි අපි මේ කරන හැම දෙයකම මූලික පරමාර්ථය වෙන්නේ. එතකොට අර කාන්තාව ඉස්සරහට යනකොට මානසිකව ඒ හැම දෙයකම ඉස්සරහට යනවා. තාත්තා අතන ඉන්නවා තාම රාමුවක හිර වෙලා. එතකොට මෙතන ලොකු ෆ්‍රික්ෂන් එකක් ඇති වෙනවා. මෙතන ලොකු ගැප් එකක් ඇති වෙනවා. මේ ගැප් එක අද දවසේදී රුවන් බලපාලා තියෙනවා ගොඩක් වෙලාවට. මේ පවුල ඇතුළ හැලහැප්පෙන් ගොඩක් එනවා. දැන් ලංකාව ගත්තොත් ලංකාවේ කාන්තාවන්ගෙන් ලංකාවේ පවුල් වලින් හතරෙන් එකක් දැන් ඉන්නේ ගොඩක් කාලවට නායකත්වය දෙන කාන්තාව ෆීමේල් හෙඩඩ් කියලා කියනවා. ඒකේ ලොකු රීසන් එකක් වෙලා තියෙනවා. මේ මෑත කාලීනව හිස උස්සලා තියෙනවා දික්කසාද වගේ දේවල්. ඒ වැඩි වෙන්න හේතුව තමයි අර අර දෙන්න අතර තියෙන නොගැලපීම වැඩි වෙලා තියෙනවා. ඒ වගේම තව සංසිද්ධියක් තමයි ෆාදර්ලස්නස්. තාත්තා හිටියත් තාත්තා නැහැ වගේ පවුලේ. එහෙම දෙයක් ඇති වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි දැන් අම්මා ඉස්සරහට යනකොට සමහරවිට තාත්තා අතාරිනවා. තාත්තා අතාරිනවා, අම්මා කරනවානේ, අම්මා කරනවා. ඒතර තාත්තා නිකන් ඒ ඒ පවුලට ගැලපෙන්නේ නැති ගතිය. මිස් ෆිට් එකක්. මම මේ ගවල අම්මා යනවා, අම්මා තමයි ඔක්කොම කරන්නේ, ළමයිත් ඔක්කොම අම්මට, අම්මා තමයි වීරවරිය වෙන්නේ, අම්මව සෙලිබ්‍රේට් කරනවා, තාත්තාව සෙලිබ්‍රේට් කරන්නේ නැහැ. තොර තාත්තා මොකද කරන්නේ? තාත්තට ටිකක් පොඩ්ඩක් හිනමානයක් ඇති වෙනවා. මම මේකට මම මේ පවුලට වැඩක් නැහැ කියලා හිතනවා. තාත්තා ඉන්නවා පවුලට. නමුත් තාත්තා නැහැ වගේ. රයිට්. එතකොට මේ ෆාදර්ලස්නස් කියන එක අපේ සමාජයේ හරියට ඇති වෙලා තියෙනවා. දැන් මෙතුමිය කිව්වා අම්මලා තමයි ගොඩක් ඉන්නේ. අම්මලා තමයි ළමයිගේ හැමදේම බලන්නේ. තාත්තා ඒ ඒ ඉක්වේෂන් එකෙන් ඈත් වෙලා තියෙනවා. එතකොට මේකත් ඇත්තටම මේක අපේ මේ අතුරු විපාකයක්. මේ කාන්තාව විතරක් මේ කාන්තා දිනේ දවසේ කාන්තා ව්‍යාපාරය ඇතුලේ කාන්තා කතිකාවත ඇතුලේ මේ කාන්තාව විතරක් ගැන කතා කිරීම ලොකු ප්‍රශ්නයක් කියලා තමයි. ඇයි ඇයි පිරිමියා ගැන කතා කරන්නේ නැත්තේ? ඒතර පිරිමියාවත් අපි ඒ හා සමානවම කතා කරන්න ඕනේ. මම තව පොඩි දෙයක් කියන්නම්. ඒ තමයි අපි පිරිමියායට කියලා දෙන්න ඕනේ. දැන් පිරිමියෙක් කෙනත් ඒ කාන්තාවගේ කාන්තාව යම්කිසි දුරකට යනවා නම් ඒ තියෙන සමාජ වටපිටාවට අනුව ඔවුන්ගේ මේ ෆ්‍රේම් එකත් ඔවුන්ගේ ඒ චරිතයත් හැදෙන්න ඕනේ. එකක් තමයි අපි පිරිමියායට කියනවානේ නර්මදා අපිට මට පුතෙක් ඉන්නවා. රයිට්. මෙතුමියටත් පුතෙක් ඉන්නේ. ඔව් පුතෙක් ඉන්නවා. එතකොට අපි සමහර වෙලාවට දැකලා තියෙන දෙයක් තමයි පිරිමියා ඉන්න මේ පොඩි ළමයින්ට එහෙම අපි කියනවා තරවටු කරනකොට don't be a girl. Right? Don't act like a girl. Be a man. කියලා අපි කියනවනේ පිරිමියාට නේද? Act like a man කියනවා. Right? Don't be a girl. Don't cry like a girl. එහෙම කියලා කියනවා. ගෑල් ළමෙක් වගේ අඬන්න එපා. මේ මේ පිරිමියෙක් කරනකෝ ගිහිල්ලා ගහන්නකෝ කියලා කියනවා. ඒ කියන්නේ අපි මොනවත් එක්කද පිරිමියාව පිරිමි චරිතය යා කරලා තියෙන වයලන්ස්. ඒ කියන්නේ ප්‍රචණ්ඩත්වය. පිරිමි අඬන්නේ. Right? පිරිමි හරි ප්‍රචණ්ඩයි. ගැහුවොත් ගහනවා. අන්න ඒ වගේ දේවල් එක්ක අපි පිරිමියාගේ චරිතය යා කරලා තියෙනවා. එතකොට ඕකත් එක්කම තමයි පිරිමේ හැදි වැඩේ. එතකොට
වයලන්ස් කියන එක නිරායාසෙන් එනවා. රයිට් ගැහුවත් ගහන කෙනවා. තමන්ට මේ පොඩ්ඩක් මේ මේ මොනවාද නොගැලපීමක් આવොත් ඒකට නැගි ඒකට උත්තර වයලන්ස් වලින් දෙන වෙලාවල් තියෙනවා. ඉතින් මේ මේක ඇතුලේ ඇත්තම කාන්තාව විතර නෙවෙයි පිරිමියෙක් කෙනත් ලොකු අසාධාරණයකට ලක් වෙනවා. ඇයි අඬන්න බෑ? එයා දැන් සමහර මම දන්න කාන්තාවෝ ඉන්නවා ඒ කාන්තාවට ඉස්සරහට යන්න දීලා පිරිමියෙක් කෙනා ගෙදර වැඩ කරනවා. ඉතින් ඒක හොඳයි. නමුත් ඒකට අර සමාජය ඉස්සල මං කිව්වා වගේ ලේබල්ස් ගහනවා. එතකොට මේ ඔබතුමන්ලා අද ඇත්තටම මේ කරන වැඩේ හරිම වැදගත්. මේ කාන්තා දිනය දවසේ අපි පිරිමියෙක් කෙනාගෙනත් කතා කරනවා. මොකද පිරිමියවත් එක හා සමානවම මේ කතිකාවත ඇතුළේ යන්න ඕනේ. මොකද අපේ රයිට්ස් කාන්තාවගේ අයිතිවාසිකම් කාන්තාවට ස්පේස් එකක් ලබා දෙන්න මේ පිරිමියෙක් කෙනාගේ දායකත්වය අතිශය වැදගත්. තව එක දෙයක් කියන්න මට ඉඩ දෙන්න. ඒ තමයි මේ ආර්ථික ක්‍රියා අපි ලොකු ආර්ථික කරදරයක ලංකාව. ලංකාවේ ආර්ථිකයට මැකෙන්සී ආයතනය 2019 මට මතක හරිනම් 2019 කරපු එක සමීක්ෂණයක කියලා තියෙනවා ලංකාවේ ආර්ථික අපේ කාන්තාව හරියට ආර්ථිකයට සම්බන්ධ වෙනවා නම් ඒගොල්ලන්ට හරි විදිහට පහසුකම් සපයලා ඒගොල්ලන්ව හරි විදිහට කැපැසිටේට් කළා ඒගොල්ලන්ට ආර්ථිකයට සම්බන්ධම් වෙන්න පුළුවන් නම් අපේ ආර්ථිකය 2025 අවුරුද්දේදී ඩොලර් බිලියන 20ක් අපේ ආර්ථිකයට ඇඩ් කරන්න පුළුවන්. දැන් අපේ ණය කොච්චරද මේ රුවන්? ඩොලර් බිලියන About 35-40 billion US dollars. ඒ කියන්නේ අවුරුදු දෙකෙන් හරි විදිහට කාන්තාව ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ වුණොත් අවුරුදු දෙකකටත් වඩා අඩු කාලෙකදී අපේ ණය ගෙවන්න පුළුවන්. නේද? ලංකාවේ GDP එක 80යි නම් ඒකෙන් හතරෙන් එකක් කාන්තාවක් හරි විදිහට බලගන්නුවාම ආර්ථිකයට එකතු වෙනවා. එතකොට මේක සම්පත් භාවිතය පිළිබඳ ප්‍රශ්නිකුත් තියෙනවා මෙතන. ඉතින් කාන්තාවන්ට මම පොඩි මැසේජ් එකක් දෙන්න කැමතියි. ඔබට පුළුවන් හැකි විදිහට තමන්ගේ ආර්ථික ස්වාධීනත්වය ඇති කරගන්න. ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ වෙන. ඒකට මේ පොෂ් විදිහට එහෙම කරන්න ඕනේ නැහැ. තමන් චූටි චූටියට පොඩි පොඩියට තමන්ට පුළුවන් විදිහට තමන්ගේ ආර්ථිකය තමන් විසින් ගොඩ නගා ගන්න සකසුරුවම්කම ඇති කරගන්න ඒත් එක්කම තමන්ගේ සල්ලි හරියට මැනේජ් කරගන්න තමන්ගේ කාලය මැනේජ් කරගන්න ඒ හරහා ඕගොල්ලෝ නොදැනුවත්වම ඔයාගේ පවුලට ඔයාගේ කමියුනිටි එකට සහ රටට විශාල දායකත්වයක් ඔබට ගේන්න පුළුවන්.